මිනිසුන් රටට හඳුන්වා දෙන රූපමය අඩහෝරාව සමෘද්ධි උදානය අයිබුවන් සුබ සන්ධ්‍යාවක් ඔබට සමෘද්ධි ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මුල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් අදත් සමෘද්ධි උදානයෙන් ඔබ හමුවන්නේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ තුල ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ගොඩනැගීම උදෙසා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පසුගිය වර්ෂයේ පුරා විශාල කාර්යභාරයක් ඉටු කරවෙන්න සිටිනවා විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල යනු ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් වගේම සමාජයේ දිලුදුබවින් මුදවා ගන්නා ශක්තිමත් කෘෂි ආර්ථිකයක් ඔස්සේ රට ස්වයංපෝෂිත කිරීමේ ප්‍රධාන බලාපොරොත්තුව සනාථ කිරීමක් ඉතින් මේ සඳහා සමෘද්ධි සංවර්ධන ව්‍යාපාරය ඔස්සේ පියවර ගණනාවක් ඉදිරියට තබමින් රට තුළ දැවැන්ත වෙනසක් සිදු කරවෙන සිටිනවා නව තාක්ෂණයේ සමග දියුණු සංවර්ධන ක්‍රමෝපායන් සමග සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මේ වන විට දිවයිනේ සීලුම ග්‍රාම නිධාරි වසම් තුළ ක්‍රමවත්ව සේ සංවර්ධන කටයුතු ව්‍යාප්ත කරමින් සිටීම විශේෂත්වයක්. ඉතින් මේ සුවිශේෂී මෙහෙවර පිළිබඳව අද සමෘද්ධි උදානයෙන් අප විමසා බලනවා. වාහන අලුත්වැඩියාව මෙන්ම ගොවිතැනෙන් තම දිවිය සරු කරගත් MHM නෞෆ අපට හමුවන්නේ අනුරාධපුරයේ ප්‍රදේශයෙන්. ඔහු ගැන කියන්නට සූදානම්. සුරංජි නිරෝෂි වික්‍රමසිංහ දිරිය කාන්තාවක්. ඒ වගේම සමාජ ක්‍රියාකාරිනියක්. ඇයගේ දිවියේ ජය පරාජයන්හි අත්දැකීම් ඔබට කියන්නට සූදානම්. ඒ වගේම සමෘද්ධි පුවත් තුළින් සෞභාග්‍ය ගෙවතු වැඩසටහන් පිළිබඳ තොරතුරු වාර්තා ගෙනෙනවා වැලිමඩ ප්‍රදේශයෙන්. මේ සියල්ල සමග රැඳෙන්න මේ අඩහෝරාවකට ආසන්න කාලය සමෘද්ධි උදානයත් එක්ක. ග්‍රාමීය දිලඳුකම තුරන් කරමින් නිෂ්පාදන ආර්ථිකයේ නිම්වලලු පුළුල් කරමින් කුටුම්බ සංරක්ෂණය රජයට බරක් නොවේ යැපුම් මානසිකත්වයෙන් තොර සමාජයක් බිහි කිරීම ඉලක්ක කරගත් අයවැය ලේඛනයේ මෙවර ඉදිරිපත් කිරීමේදී සඳහන් කිරීම සමෘද්ධි යාන්ත්‍රණයේ වැදගත්කම මනාව අවබෝධයට ප්‍රධාන හැකියාව උදාකර දෙනවා එලෙස ගමට රටට බරක් නොවේ තම පවුල රකිමින් තම දිවිය සරු කරගත් දිරිය මිනිසකු අපට හමු වෙනවා අනුරාධපුර පරසන්ගස්වැව කෝලිබැන්දාව ප්‍රදේශයේ අනුරාධපුර රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ අංක 105 කෝලිබැන්දාව ග්‍රාම සේවා වසමේ පදිංචි MHM නෞෆ වෘතීන් වාහන අලුත්වැඩියා කරන්නේ එසේම කෘෂි කර්මාන්තයේ දෙය දෙන්නේක් මොහුගේ කර්මාන්තය නගා සිටීම සඳහා සඳ මල්ගම සමෘද්ධි බැංකුව විශාල ශක්තියක් සපයනවා මම ඉස්සර මින් කැලියක් කරේ චූටියට මින් කැලියක් කරාන හිටියා තහඩු ගහගෙන ඊට පස්සේ ඔහොම කරාගෙන යද්දී මගේ රසාව පොඩ්ඩක් දියුණු කරගන්න ඕනේ මගේ වෘත්තිය දියුණු කරගන්න ඕනේ කියලා මට වත්කම් තිබ්බනේ සල්ලි මුදල් ප්‍රශ්න තිබ්බා ඊට පස්සේ මං තාත්තත් එක්ක ඒකාබද්ධ වෙලා සමෘද්ධි රුපියල් 5000ක් ගත්තා පළවෙනිද ගත්ත රුපියල් 5000යි රුපියල් 5000ක් අරගෙන කඩේට තහඩු ගැහුවා තහඩු එමෙ දෙරලා තිබ්බේ පහරන තහඩු ගහලා තිබ්බේ තහඩු දෙරලා තිබ්බා ඊට පස්සේ මේ 5000 අරගෙන මගේ වැඩපොළට වින්කලේට තහඩු ගැහුවා ඒක ඊට පස්සේ ඔය ගෙව්වා 5000 ගෙව්වා 5000 ගෙවලා ආය දුන්නේ මට රුපියල් 10000ක් දුන්නේ රුපියල් 10000න් පොඩ වින්කලේට බඩු ටිකක් එකතු කරගත්තා අවශ්‍ය දේ ආයුධ ටිකක් ගත්තා අරගෙන ඊට පස්සේ ඒක ගෙව්වා ගෙවලා මට ආයේ 25000 දුන්නා සම්පූර්ණයෙන් 25000න් තව පොඩ්ඩක් යාට කොන්ක්‍රීට් එහෙම දාලා තව පොඩ්ඩක් කඩේ වින්කලේ පාරන කඩේ පොඩ්ඩක් හදාගත්තා හදාගෙන හිතුණා මට පොඩ්ඩ වැඩපොළ පොඩ්ඩ සාර්ථක දියුණුවට අර යන්න ඕනේ කියලා ඊට පස්සේ ඌ බැඳ සල්ලි ටික ලෝන් එක ගෙවලා එරුවලා ආයේ ගත්තා 50000 50000ක් අරගෙන මම මේ වැඩපොළට ෆවුන්ඩේෂන් දැම්මා පළවෙනියට ෆවුන්ඩේෂන් දාලා මම ඉතින් අඹ කරන ටිකත් ඒකට දාලා මිච්චි නැගුවා නගලා ඊට පස්සේ ඕක ගෙව්වා සල්ලි ටික ඒක ටිකෙන් ටික ලෝල් එක මට පුළුවන් විදියට ගෙව්වා මේ මාසේ 10 5000 ගේනවනේ ඊළඟ මාසේ රුපියල් 2000යි ඔහොම තමයි පුළුවන් වුනේ ඒකත් ගෙවලා ඊට පස්සේ ලක්ෂය ගත්තා ලක්ෂය අරගෙන මේ ගොඩ නැගිලා හදාගෙන ගියාම හදලා ඊට පස්සේ පොඩ අමාරු වෙලා තිබ්බා ඊට පස්සේ වැඩපොළ මම වෙන තැනකට මාරු කරා වැඩ දාලා එතනින් ඉතින් අවුරුදු 9ක් මම දිගටම කරගෙන ගියා ඒ අතරේ මම ලෝන් එක අරගෙන මම වැඩපොළ හැදුවා මේ
එඩපොල තම හදාගෙන හිටියේ හදලා ඒ වරවලා ඒ තඩුපාඩු තිබ්බා ලක්ෂේවා ගත්තා මම ලක්ෂේවා ගත්තා තුනක් හෝ හතරක් ගත්තා මම මතක හැටියට අරගෙන ලක්ෂ එකහමාරේ තුනක් ගත්තා මතක හැටියට ඔය අරගෙන මේ බිල්ඩින් එක හැදුවා සම්පූර්ණ හැදුවා හදලා 2014 වැඩපොළ මෙහි ආරම්භ කරන්න ඕනේ කියලා ආයෙත් ගත්තා ලක්ෂ 15 ඕනක් අරගෙන ඉස්සරහ දොර දැම්මා කපරාදු ගැහුවා සම්පූර්ණ මේ සිමෙන්ති දැම්මා එහා පැත්තේ කඩකැල්ලක් හැදුවා හදලා ඉතුරු සල්ලි තිබ්බා මගේ තාම ඉඩම මගේ ඉඩමත් තිබ්බා ඒක පොල් වත්තක් හදන්න ඕන කියලා මගේ ආසාව මට වෙන ඉඩක් නැහැ ගොයි මේ කුඹුරේ නැහැ ඊට පස්සේ ඒක මේ පොල් වත්තක් හැදුවා පොල් පෙළ හිටෙව්වා හිටවලා සාර්ථකයි දියුණුවේ ඒකේ ඊට පස්සේ මේ මගේ ගොයි පොළට ලිඳක් විශාල ප්‍රශ්නයක් තිබ්බා ආයෙ ලක්ෂ 5 ලෝන් එකක් දැම්මම දාලා මට සමෘද්ධි නියාමක අපිට හිටපු නිලධාරියා සැහැණ උදව් කරා මට ඒ අතරින් අපි 105 තුලානේ ටයිටි හිටපු සමෘද්ධි නියාමක ජයලත් මහත්තයා සැහැණ උදව් කරා මට ඒ කියන්නේ මම ඉස්සරහට දවසින් දවස ඉස්සරහට එනවා කියලා එයා සතුටු වෙලා උදව් කරා බැංකුවෙන් කළමනාකරුතුමා සියලුම නිලධාරි මට උදව් කරා ඒ අතරින් ඊට පස්සේ ලක්ෂ 5 අරගෙන මේකේ පොඩක් වැඩ වාගයක් තිබ්බ කරා වත්තේ ලිඳ බැඳලා තියෙනවා ලිඳ බැඳලා මගේ වගාව දියුණු කරා තාම දියුණු කරාගෙන ඔහොම තාම ඉස්සරහට යනවා මම මගේ රසාවට අමතරව මම ගොයි පොලක් කරනවා මේකට අමතරව කරන්නේ ඒකේ මම පොල් වගාව දාලා තියෙන්නේ බඩේරිගු තියෙනවා රටගජු තියෙනවා මෑ තියෙනවා තකාලි තියෙනවා බණ්ඩක්ක හිටවලා තියෙනවා ලබු දාලා තියෙනවා කොමඩු දාලා තියෙනවා ඒකේ මට ආදායමක් එනවා ඒ අමතරව මම රියදුරෙක් වශයෙන් පාසල් සේවයක් බස් එකේ මම රියදුරෙක් වශයෙන් වැඩ කරනවා ඒක වුණත් මට සුළු ආදායමක් ලාභයක් වෙයි කියන්නේ මට කුලියක් වගේ එනවා ඒ අතරින් මට මේ වෘත්තියට මගේ දරුවෝ මට දරුවෝ 3 දෙනෙක් ලොකු පුතයි දෙවෙනි පුතයි ඉස්කෝලේ යනවා ලොකු පුතා මේ සැරේ සාමාන්‍ය පෙළ ලියනවා දෙවෙනි පුතා 9 වසරේ ඉන්නේ එයාලා ඉස්කෝලේ ඇරලා අවිල්ලා මාත් එක්ක මේ වෘත්තිය මාත් එක්ක උදව් කරනවා යාට මට පොඩි දුවෙක් ඉන්නවා අවුරුදු 5ක දුවෙක් ඉන්නවා නෝනාගේ නම නිහාරා ලොකු පුතා හාරුෂ්කාන් පොඩි පුතා හාෂිම්කාන් පොඩි දුව නස්රීමා ඒ තමයි මගේ පවුලේ විස්තර මම සමෘද්ධියෙන් ගොඩාක් ඉස්සරහට අවිලා එනවා මේ වෙනකොට සමෘද්ධි බැංකුවෙන් මම ආරං තියෙන ලක්ෂ 20ක් ඉට වෙනම ලෝන් ආරං තියෙනවා ඒ කැඩි කැඩි ආරං තියෙනවා ගතුවාම ලක්ෂ 20ක් විතර ආරං තියෙනවා මම ලක්ෂ 20 අරගෙන අපත ඒදා කෙරුවේ නෑ මගේ වෘත්තියට දාලා මේ තරම් මං ඉස්සරහට අවිලා ඉන්නේ මං වගේම ඉස්සරහට එන්න පුළුවන් හැකියාව හැම මිනිසුන්ටම තියෙනවා ලෝන් අරගෙන අරක අරගෙන මෙව්ව අරගෙන නිකන් සල්ලි නාස්ති කරන්නේ නැතුව මං වාගේ ඉස්සරහට එන්න පුළුවන් ඔයාලට අනිවාර්යෙන් පුළුවන් මට පුළුවන් නම් ඔයාලට බැරි කමක් නැහැ ඔයාලට පුළුවන් ලෝන් ගන්න සමෘද්ධි බැංකුවේ ඕන වෙලාවකට අපිට උදව් කරන සමෘද්ධි බැංකුව තියෙනවා අනිත් ඒවා හැරෙන්න අපිට අත්වල බැඳලා ඉන්නේ සමෘද්ධි බැංකුව ඕවස් ලෝන් අරගෙන ඕන පුළුවන් හැකියාව තමන්ගේ හැකියාවට මුදල යොමු කරලා ඉස්සරහට එන්න පුළුවන් එන්න ඒකයි මගේ සමෘද්ධි ප්‍රතිලාභයට කියන්න පුළුවන් පණිවිඩය මට පුළුවන් නම් ඔයාලට පුළුවන් අනිවාර්යෙන් මට වයස අවුරුදු 44ක ඇතුළක මට සමෘද්ධියෙන් මම මෙච්චර දේ කරන්න මට සමෘද්ධියෙන් ලෝන් එකකින් අරන් පුළුවන් නම් ඔයාලට බැරි කමක් නැහැ ඔයාලට පුළුවන් කරලා පෙන්වන්න රට වෙනු දරුවන් තිදෙනෙකුගේ පීක්වන නෞෆ විවිධ කර්මාන්තයන්හි නියැලෙමින් තමාගේ හා තම දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට වෙහෙසෙනවා. එෙහිදී ඔහුගේ ආරක්ෂාවට හයියට සිටින්නේත් සඳමාල්ගම සමෘද්ධි බැංකුවයි. වගා කළ හැකි සෑම බිමක්ම කවර හෝ වගාවකට යොමු කිරීම ජාතික ප්‍රමුඛතාවක් යනුවෙන් මෙවර අයවැය ඉදිරිපත් කරමින් කරු අග්‍රාමාත්‍යතුමන් සමහන් කළා. ස්වභාවික පරිසරයේ සුරකිමින් හා පෝෂණය කරමින් සංවර්ධන ඉලක්ක ජය ගැනීමටත් එවැගේම බතබුලතින් සරු රටක් ලෙස පුරාණයේ පැවති ශාස්ත්‍රීයත්වය යළි ඇතිකර ගැනීමට සෑම කන්නයකදීම සරු අස්වැන්නක් ලැබීමට අවශ්‍ය සම්පත් කළමනාකරණය පිළිබඳවත්
අවධානය යොමු වී තිබෙනවා. අපි මීළඟට අවධානය යොමු කරන්නේ බිම්මල් වගාව තුලින් ව්‍යවසායිකවක ලෙස නැගී සිටින්නට වෙරදරන කාන්තාවක් පිළිබඳවයි. मेदवच्चय संगिली कनदराव पदेंची सुरांची निरोशिनी विक्रमसिंह समृद्धि व्यापारे हा बेंदुनु समाज क्रियाकारिणियक रंबैव प्रादेशिलिकम कोट्टासे खटुकेलियाव ग्राम सेवा वसमे विसमिन रंबैव समृद्धि बैंको मगिन लबागत मूल्य आधारयान मगिन ओषित बिम्मल नमेन तम निष्पादन सिदु करणवा මම මේ කටුකැලියාව දුක්ෂර ගම්මානයක් ඒ ගම්මානේ මේ කට්ටියත් එක්ක සමුද්‍ර සංගමේ සභාපති ලෙස වැඩ කරනවා. ඉතින් සමුද්‍ර බැංකුවේ සිටි කියන හැමදේම මිස් එක්ක එකතු වෙලා ගමේ ක්‍රියා කරන්නේ මම තමයි. ඉතින් ඒ වෙනුවෙන් ගමේ ගොඩක් ව්‍යාපාර වල සමුද්‍ර බැංකුව ණය දෙනවා. ඉතින් ඒ හරහා තමයි අපේ දිනු ජනතාව නගා හිටවන්න පුළුවන් උනේ. ඉතින් ඒ වගේ ගමනක් යන අතරතුරේ මමත් මගේ මහත්තයත් මේ සමුද්‍ර බැංකුවෙන් ණයක් අරගෙන ප්‍රථමයෙන් ව්‍යාපාරයක් විදිහට කිරිටෝපි සහතේකොළ ව්‍යාපාරය ආරම්භ කරා. आरंभ कर ला टीका काल या कभी आवृत देखा हम तो मत अत्यंत करेंगे ना कि आप इतना लाभ तीव्र आप इतना नायक पिए हुआ इतने हम गमन क्या नात्र तुरे आप इतने एक पार्ट वेलन तो पल निष्पादने में आप बहर की री में दी आप इतने नेवत ये वा में आप में क्या ने ये वे मनोहरी में वे ना सक्षित वेला ये वा में සෞත් වෙලා කියන්නේ ඊට පස්සේ අපිට සිද්ධ වුණා ඒව නැවත ලබා ගන්න වෙලඳ පොලෙන් ඊට පස්සේ අතරතුරේ අපි දිගින් දිගටම කරත් අපිට ව්‍යාපාරය එතනදී අසාර්ථක වුණා. ඉතින් එතනදී අපි නැවත ලබා ගත්ත ඒවා නිසා අපිට විශාල පාඩුවක් වුණා. එතනදී අපි අර ණයක් අරගෙන කරගෙන යන ව්‍යාපාරයක් නිසා පොඩි බිඳ වැටීමක් සිද්ධ වුණා. නමුත් මේ එහෙම බිඳ වැටිලා අපි අපේ විස්තරේ ගිහිල්ලා සමුද්‍ර බැංක සංගමයට අපේ නිලධාරිතුමන්ට ඉදිරිපත් කරාම එයා ලකු අදයිටපත් කරේ නැහැ. අපිට කිව්වා නැවත වතාවක් උත්සාහ කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් නැවත නැගී හිටින්න අපි උදව් කරනවා කියලා. එතනදී අපි පළමුවෙන් ගත්ත ණය පියවල ඉවර කරා. මොකද අපි ලාභයක් තැම්පත් කරන් හිටියා. අපි ඒ ලාභෙන් අපි බැංකුවට පාඩු නොවන විදිහට ඒක අපි මොකද දුප්පත් ජනතාවගේ සල්ලි එක තියෙන්නේ. ඒ නිසා අපි ඒක පියවල නැවත අපේ ව්‍යාපාරය ආරම්භ කරන්න කියලා අපේ සමුද්‍ර නිලධාරිතුමියත් එක්ක කතා වෙලා කල්මනාකාරතුමත් අපිට ලොකු සහයෝගයක් දීලා අපි නැවත 50,000ක මුදලක් අරගෙන අපේ ව්‍යාපාරය ආරම්භ කරා. ඉතින් ඇත්තටම අපි මුලින්ම ගිහිලා ඒ ව්‍යාපාරේ පුහුණු වෙලා ඇවිල්ලා එහෙම තමයි කරේ. එතනදී ඇත්තටම මේ අපි මාසයක් විතර බලන් ඉන්න ඕනේ අපි බිම්මල් ව්‍යාපාරය ආරම්භ කරේ. නිසා අපිට මාසයක් විතර බලන් ඉන්න උනා ඒකේ ආදායම් ලබා ගන්නකම් ඒ අවස්ථාවේදීත් අපිට බැංකුව ලොකු සහයෝගයක් දුන්නා. අපිට පළවෙනි වාරිකේ එහෙම ගැටලුවක් කරගන්න සිද්ධ වුණේ නැහැ. ඉතින් එහෙම අපි යම්කිසි ගමනක් ගියා. ගිහිල්ලා අද වෙනකොට අපි මේ දැන් පළවෙනියෙන් බිම්මල් ව්‍යාපාරය කළා. වෙළඳපොළට මේ වෙනකොට अपे नमीम अपे दर्वे नमीम वेद पलट दी बेदा हरिणवा इतिंग इलुमा तीयनवा इलुम तीयन तरमटी दबागन तीन नाय मुदल गेवागन नैवत लोक नाय मुदल अरगिन तम अभी व्यापार दीवन करे मुखद महत्या दुरेकी अवकराने ऐके लोकू वेट अभी नैंग अभी बबाल तुंदेदर वेदम करोने आम तर वेदमीर तम अभी मे व्यापारे आरंभ करे ඇත්තට මිතින් ඒ සමුද්‍ර බැංකුවෙන් දුන්න සහයෝගයට හැම වෙලෙම අපි ස්තුතිවන්ත වෙනවා. ස්තුතිවන්ත වෙලා අර එක දෙයක් කඩා වැටුණා කියලා අපිට මේ අපේ ජීවිතේ මේ අසරණුණා කියලා අපිට දැනුන්නේ නැහැ සමුද්‍ර බැංකුව තිබ්බ හින්දා. ඉතින් අපි මේ විදිහට අපේ ගමන ගියා. ගිහිල්ලා දැන් මේ වෙනකොට අපි දෙවනි වතාවටත් අපේ පළවෙනි ව්‍යාපෘතිය මාස 6කින් ඉවර වෙනවා. ඉවර වුණාට පස්සේ අපි දෙවනි ව්‍යාපෘතියට සූදානම් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි ඒ වෙනුවෙන් දැන් වැඩ ආරම්භ කළා නව මඩුවකුත් එක නලුත් මඩුවකුත් හදලා අපි දැන් ඒ වෙනුවෙන් මේ මඩුවට බඩුව හුරන්ඩ සූදානමින් මේ දවස්වල වැඩ කරගෙන යනවා. මම අවුරුදු 12ක කාලයක ගැන තමයි කියන්න දන්නේ. ඉතින් ඒ 12 කාලය ඇතුළත අපිට ණයක් ගන්න කියලා අපි මේ මේවා වුණාම අපේ ගමේ සමතිය කැඳවලා ගමේ සමිතියට ණයක දාලා ඊට පස්සේ පස් දිනෙකගේ කණ්ඩායමකින් කුඩා කණ්ඩායමකින් තමයි ණයක මේවා කරන්නේ. ඉතින් ඒ නිසා මේ එහෙම ඒ පස් දිනත් එක්ක ගමේදී මේ එකතු වෙලා අපේ කණ්ඩායම හදාගෙන අපේ කණ්ඩායමකදී සමිතියක ඇත්තටම අපේ ගම කටුකැලියා විශාල තුලානක් සමಿತಿ තුනක් තියෙනවා. 12 සමිතිය, 13 සමිතිය, 14 සමිතිය කියලා. ඉතින් ඒ සමಿತಿ තුනේම කට්ටිය දුප්පත් අය ණය ගන්න මේ සමුද්‍ර බැංකුවෙන් තමයි ගොඩක් දුරට. ඉතින් ඒ ඔක්කොන්ටම අපි කියනවා මෙහෙම අපි ණය එකක් ඉල්ලනවා මේ ව්‍යාපාරය සඳහා කියලා. එයාලගේ සමිතියනුත් අනුමැතිය අරන් ඊට පස්සේ අපි යනවා අපේ බැංකුවට. ඉතින් ඇත්තටම බැංකුවට ගිහම අපේ කල්මනාකාරතුමා අපිට ලොකු සහයෝගයක් දෙනවා. අපි දාන්න ඕනේ මුදල් කොටස් තියෙනවා, තැන්පත් කොටස් තියෙනවා. ඒ වටත් අපිට ලොකු අවස්ථාවක් දෙනවා.
අපේ නිලධාරිතුමිය කැහෙලා අපිට ඉතින් අපි වෙනුවෙන් නැගී සිටින්න ක්‍රියාකාරී වෙනවා. ඉතින් ඒ වගේ දීලා ඉවරලා මේ බැංකුවෙන් කියන්න තියෙන්නේ දුප්පත් ජනතාව නගා හිටවන්න තියෙන අඩුම පොලියට ණයක් ගන්න පුළුවන් එකම බැංකුව සමෘද්ධි බැංකුව කියලා තමයි මට කියන්න පුළුවන්. මොකද ඒ හරහා දිනුනු වෙච්ච අය මගේ ගමේ ඉන්නවා. බිම්මල් වගාවට අමතරව පොඩි කුකුල් පාලනය කරනවා. මොකද මේ බිම්මල් වගාව අපි වෙළඳ පොලේදී එක මොන හරි කඩේක ඉතුරු වුණොත් හරි එහෙම අපිට එතන පාඩුවක් සිද්ධ වෙනවා. හැබැයි ඒකට ඔරොත්තු දීමේ හැකියාවක් විදිහට මං කුකුල් 50ක් අරගෙන කිකිලියම් 50ක් අරගෙන මේ ඒ ව්‍යාපාරය කරගෙන යනවා. ඉතින් මං හිතනවා මං ඉදිරියට ඒ හිඳ අසාර්ථක වෙන්නේ නැති වෙයි කියලා. කොහොම හරි සාර්ථක ගමනක් ඒ ව්‍යාපාරය හැරෙන්න පුළුවන්. ඊට අමතරව මම මගේ ගෙදර දොරේ ඒ දිනදා ජීවිතේ සඳහා මිරිස් එළවලු මෑ කරල් දඹල බණ්ඩක වගේ දේවල් වගා කරගන්නවා. ඉතින් එතනනුත් ආර්ථික වාසියක් තියෙනවා. ඒ වගේ ඉතින් හැම දෙයක්ම මේවා කරගෙන ගෘහණියක් විදියට වැඩ කටයුතු කරගෙන යනවා. තම ප්‍රදේශයේ සමෘද්ධි සමිතිය හා සම්බන්ධ වන්නේ කෙසේද? ඒ වගේම කුඩා කණ්ඩායම් ගත වේව සමෘද්ධි බැංකුවෙන් ලබාගත හැකි ප්‍රතිලාභ පිළිබඳවත් නිරෝෂිනී වික්‍රමසිංහ මහත්මිය තම අදහස් පළ කළා. සමෘද්ධියේ නොමැති බොහෝ අය ඉන්නවා මධ්‍යම පන්තියේ. එන්න ඒ අය වෙනුවෙන් ගොඩක් සමෘද්ධි බැංකුව අතහිත දෙනවා. ඉතින් ඒ හරහා අපි සමතිය කැඳවලා ඉස්සර වෙලා අපි කියනවා අපිට ණයක් ගන්නවා නම් ඒකේ තියෙනවා නීති රීති ඒ අනුව අපි ඉස්සෙල්ලාම කණ්ඩායම් වෙන්න ඕනේ කියලා. එතනදී ගමේ දැන් සුහදතාවයේ තියෙන හැටියට ඒ අයුරින් පස් දිනක් තම තමන්ගේ කණ්ඩායම් හැදිලා පස් දිනක් වෙන් වෙනවා. එතනදී යාළගේ කැමැත්ත අනුව තෝරගන්න අපිට දෙනවා. එකම පවුලේ අය එකම කණ්ඩායමට දාන්නේ එකම පවුලයට බෙදිලා කණ්ඩායම් වෙන්න පුළුවන් වෙන වෙන කණ්ඩායම් වල. එහෙම අපි හොඳම සමාජිකවන් පස් දෙනා එයාලා කැමති විදිහට තෝරගෙන කණ්ඩායම් වෙනවා. ඊට පස්සේ අපි යම්කිසි විදිහකට බැංකුවට ගිහිලා සමාජිකත්වයේ ලබා ගන්නවා. ඒ සමාජිකත්වයේ ලබාගෙන අපි පළවෙනි ණයක 25000 ඉඳලා තමයි යන්න පුළුවන්. ඉස්සෙල්ලාම මේ පස් දෙනා අප වෙලා ගිහිල්ලා එයාට 25000 ණයකට අස්සම් කරනවා. 25000 ගෙවල ඉවරුනහම අපි 50000ට යනවා. 50000 ගෙවලුනම 75000ට යනවා. 75000 ගෙවලුනහම ලක්ෂයට යනවා. ලක්ෂෙන් පස්සේ අපි කල්මනාකාරතුමාගේ විශ්වාසය දිනා ගත්තොත් අපිට එතනදී ලොකු chance එකක් තියෙනවා. අපේ වැඩ කොටස හරියට කරොත් එතනදී අපි ලක්ෂ 2 දක්වා 5 දක්වා යන්න පුළුවන්. එහෙම දිනු වෙච්ච ව්‍යාපාරිකයෝ ඕන තරම් අපේ බැංකුව හරහා ඉන්නවා. බිම්මල් වගාවට අමතරව ගෙවතු වගාව කුකුල් පාලනය ආදී කටයුතු සිදු කරමින් තම ආර්ථිකය නගා සිටවන්නට පෙරදරන ඇය තම ග්‍රාමීය ප්‍රජා කටයුතු වල යෙදෙමින් අන් අයගේ ද දියුණුව පතන ආදර්ශමත් කාන්තාවකි දිරිය මාතාවකි. පසුගිය වසරක කාලය තුල සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සුවිශේෂී කාර්යභාරයක නියලුණා. දිවිනේ පරිපාලන දිස්ත්‍රික්ක 25 පුරා ඇති ග්‍රාම්‍යධාරි වසම් 14022 තුල සීලු සමෘද්ධි ප්‍රතිලාභින්ගේ දත්ත නිවරදිව පරිගණකගත කිරීම සීලුම සමෘද්ධි බැංකු ජාලගත කිරීමට පියවරගෙන තිබීම හේතුවෙන් කාර්යක්ෂම සේවාවක් සැපීමට හැකිවීම සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම අඩු ආදායම් ලාභින් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියේදී අත්කිරීම සමෘද්ධි සංවර්ධන ලොතරැය මගින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකටම බෙදී යන පරිදි රුපියල් ලක්ෂ 662ක් ප්‍රදානය කිරීම දිලිඳු පවුල් ලේකක වෙනුවෙන් සනීපාරක්ෂක පහසුකම් ඉදිකර දීම සමෘද්ධි සුවබුජුන්හල් දිවෙන පුරා ඉදිකිරීමට කටයුතු කිරීම එවැගේම සෞභාග්‍යයක් ගෙවතු සංවර්ධන වැඩසටහන ක්‍රියාවට නැංවීම ආදිය මේ වර්ෂය පුරා ගිවිගි වර්ෂය පුරා සිදු වූ විශේෂ කටයුතු ලෙස හඳුන්වා දිය හැකියි. සෞභාග්‍යයක් ගෙවතු වැඩසටහනේ වැලිමඩ ප්‍රදේශයේ තොරතුරු පිළිබඳව සමෘද්ධි පුවත් තුලින් දැන් විමසා බලමු. සමෘද්ධි සෞභාග්‍ය ගෙවතු සංවර්ධන වැඩසටහන යටතේ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගෙවතු 3200ක් ආරම්භ කෙරේ. සමෘද්ධි සෞභාග්‍ය ගෙවතු සංවර්ධන වැඩසටහන යටතේ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගෙවතු වගාවන් 2300ක් ආරම්භ කිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරිණි. වත්මන් රජයේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව පවුලේ පෝෂණ මට්ටම වැඩි දියුණු කිරීම හා ගෘහ ආර්ථික ඒකක ශක්තිමත් කිරීම යන අංශ ඔස්සේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මෙම ගෙවතු වගා වැඩසටහන දීපව්‍යාප්තව සිදු කෙරේ. මෙම එක් ගෙවතුලාභියෙක් සඳහා මිරිස්, තක්කාලි, වම්බටු, බණ්ඩක්කා, මාළු මිරිස් ආදී පැල කට්ටලයක් නොමිලේ ලබා දීමටත් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පියවරගෙන තිබේ. මෙම සියලු පැල අදාළ වසම තුලම තවාන් කර ලබා දීමද විශේෂත්වයකි. බදුළු දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් තුමන්ලාගේ උපදෙස් අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
පසුගියදා අන්තර්ජාලයට මුදා හැරි සමෘද්ධි ඊ පුවත්පත www.samurdhiepaper.lk හෝ www.samurdhiepaper.com යන වෙබ් අඩවි වෙත ප්‍රවේශ වී ඔබට පරිශීලනය කළ හැකිය. නැතිනම් ඔබේ ජංගම දුරකථනයේ Google Play Store වෙත ප්‍රවේශ වී සමෘද්ධි ඊ පේපර් ලෙස යොදා මෙම ජංගම දුරකථන යෙදවුම භාගත කිරීමෙන් ඔබට වඩාත් පහසුවෙන් සමෘද්ධි ඊ පේපර් වෙත ප්‍රවේශ විය හැකිය. සමෘද්ධි ඊ පුවත්පත සෑම මාසකම පළමු හා තුන්වෙනි පදාදා නිකුත් වේ. සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් නිකුත් කරන මෙම ඊ පුවත්පත සඳහා ලිපි නිර්මාණ ප්‍රවෘත්ති ඡායාරූප හා විශේෂාංග සඳහා ඔබටත් දායක විය හැකිය. නිලධාරීන්ගේ ප්‍රතිලාභින්ගේ සහ ප්‍රතිලාභින්ගේ දරුවන්ගේ නිර්මාණද එක්කල හැකි. ඔබගේ නිර්මාණ යොමු කරන්න අපගේ විද්‍යුත් ලිපිනයට සමෘද්ධි මීඩියා 2020@gmail.com. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව පසුගිය වසරක කාලය තුල සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය අප ඔබ වෙත සමීප කළා. කරු අක්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් දිවි නැගුම නිර්මාතෘ හිටපු අමාත්‍ය ගරු බැසිර රාජපක්ෂ මහත්මාගේ මග පෙන්වීමෙන් සමෘද්ධි විශේෂභාර රාජ්‍ය අමාත්‍ය ගරු ශිහාන සේමසිංහ මැතිතුමන්ගේ මෙහෙයවීමෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ බන්දුල තිලකසිරි මහතාගේ ක්‍රියාකාරීත්වයෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් මේ දිලිඳුකම පිටුදැකීමේ මහා සංග්‍රාමයේ කොටස්කරුවෙක් වන්න අපි ඔබටත් ආරාධනා කරනවා. ඉතින් එලෙස කොටස්කරුවෙක් වූ පුද්ගලින්ගේ අත්දැකීමත් අප ඔබට කියන්නට සූදානම්. ලබන සතියේත් හමුණු විගස සමෘද්ධි ගෘහාර්ථික ක්ෂුද්‍ර මුල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් අපි යලිත් මුඩ ගැහෙමු. ප්‍රාර්ථනාව ඔබට නිරෝගී සමෘද්ධිමත් සතියක්. ඉරුගේ උණුසුමෙන් වැඩි සඳුගේ සිසිලසෙන් සැදී ඉසුරු මතු කර නෙලන අස්වනු සුවදයක දිවි නැගුමට සවි දෙන්න ඔබ එන්න ඉසුරුමත් නිවහනක් අසිරිමත් මෞබිමත් ඉසුරුමත් නිවහනක් අසිරිමත් මෞබිමත් ලෝකයට අත නොපා රට දෙයට බර නොවි දෙපයින් නැගී සිටිනා දිවි නැගුමට ඔබ එන්න දිවි නැගුමට ඔබ එන්න ඉසුරුමත් නිවහනක් අසිරිමත් මෞබිමත් ඉසුරුමත් නිවහනක් අසිරිමත් මෞබිමත් සරු කරන දෑතේ සවියෙන් තැනෙන හිතේ දිරිය පළදරන දිවි නැගුමට ඔබ එන්න දිවි නැගුමට ඔබ එන්න ඉසුරුමත් නිවහනක් අසිරිමත් මෞබිමත් ඉසුරුමත් නිවහනක් අසිරිමත් මෞබිමත් හිරුගේ උණුසුමෙන් වැඩි සඳුගේ සිසිලසෙන් සැදී ඉසුරු මතු කර නෙලන අස්වනු සුවදයක දිවි නැගුමට සවි දෙන්න ඔබ එන්න ඉසුරුමත් නිවහනක් අසිරිමත් මෞබිමත්
සුරුමත් නිවහනක් අසිරිමත් මෞබිමත්